දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ කායගත සතිය කියලා වචනයක් තියෙනවා. මෙන්න මේ කායගත සත්‍යයත් එක්ක තමයි මේ සංසාර විමුක්තිය කියන එක සැකසෙන්නේ. පෙරේ මේ කායගත සතිය කියන්නේ සතිපට්ඨානේ වැඩිමින් නැත්නම් කයෙන් එන අරමුණක අකුසලයේ ඉවත් කරලා කාමයේ ඉවත් කරලා ලැබෙන සතියයි. කායගත සතිය තියෙන තැනක ප්‍රධාන ලක්ෂණය තමයි කායික අරමුණ අවිජ්ජා දොම්මනස් යටපත් වෙන්න ඕන. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්වන වාක්‍යය තමයි කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දොම්මනස්ස. එහෙනම් කායගත සතිය ආරම්භය තියෙන්නේ අවිජ්ජා දොම්මනස්ස කායික අරමුණෙන් යටපත් වෙච්චි පුහුණුව තුලයි. එකේ අවසානයේ තියෙන්නේ ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දොම්මනස්ස. මේ සතර අධිපට්ඨානයේ වැඩිමෙන් ලැබෙන ඵලය. කායගත සතිය ලබන ක්‍රම විදිහට බුදුහාමුදුරු දේශනා කරන්නේ 아무තු දෙයක් නෙමෙයි. මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කායානුපස්සනාවේ පබ්බ ටිකයි. කායනුපස්සනාව යටතේ භාවනා ක්‍රම 14ක් කියනවා. දැන් මේ 14න් ඕනම එකක් කවුරු හරි කරරොත් මේ භාවනාවේ මුලින් ලැබෙන එක ප්‍රතිඵලයක් තමයි කායගත සතියටපත් වෙනවා. එහෙනම් ඒක දෙයක් ඔයගොල්ලෝ කොච්චර සිල් රැක්කා කායගත සතියකට ඉන්නේ නැහැ කියලා දැනගන්න. කොච්චර දන් දුන්නා කායගත සතියකට ඉන්නේ නැහැ. කොච්චර සමත භාවනාව මරණම් කරාත් කායගත සතියකට ඉන්නේ නැහැ. එන්න පුළුවන් ඒ කායන මාර්ගයයි තියෙන සතර සතිපට්ඨානිය වැඩිමෙන් පමණයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ සතර සතිපට්ඨානය හතර නෙවෙයි එකක්. එක තැන තියෙන කාරණා එකිනෙකට වෙනස් කාරණා හතරක් වෙන් කරගන්න පුළුවන් කාරණා හතර. එහෙනම් කායනුපස්සනාව වැඩුවත් දිනු වෙන මේක ඇතුලේ වේදනානු, චිත්තානු, ධම්මානු වෙනවා. ඒක කායගත සතිය කොළ වරද්ද ගන්නවා. සමාජීය උඟක් අය කියනවා. පොත්පත්වලත් තියෙනවා. අපිට ශරීරයක් තියෙනවා. ඒ ශරීරය ගහක් ගලක් වගේ නෙමෙයි අපේ ශරීරය. අතපය හොලවල ශරීරාංග නමල කායික ක්‍රියා කරන්නේ. කාය සංස්කාර අපිට කරන්නේ. කාය සංස්කාර කරන්න පුළුවන් ශරීරයක් අපිට තියෙනවා. කාය සංස්කාර කරන්න බැරි ශරීර අයිති සත්තු ඉන්නවා. ඒ සත්තු මිනිස්සු නෙවෙයි. බ්‍රහ්ම කියන සමහර තත්තුන්ට කාය සංස්කාර නැහැ. කායික ක්‍රියා පවත්වන්න බෑ. නමුත් අපි මේ සතිපට්ඨාන සූත්‍රයේ වැරදි අදහසක් ඇවිල්ලා තියෙනවා සමාජගත වෙලා. උගාකය මේ වැරද්දේ මුලාවටපත් වෙලා තියෙනවා. තමන්ට උපත්යෙන් ලැබිලා තියෙන කායික හැකියාවල්, කයින් කරන අතින් පහින් කරන දේවල් සිහි කල්පනාවෙන් සිදු කිරීම කායගත සතියයි කියන්නේ. ළඟාවේ අද හොයාගන්න පුළුවන් ඒ විදිහට තමන් කරන කායික ක්‍රියා ගැන සිහි කල්පනාවෙන් අවුරුදු 20-30 ගත කරපු අයත් ඉන්නවා. කියන්නේ මං ජීවත් වෙන්නේ කායගත සතිය. මොනවා කරලා තියෙන්නේ? කරනදීනේ ඔළුව වීරනකොට පනාවල්ලන්නේ සතියේ. මේ පොණ්ඩි පිටිපස්සට ඇදගෙන යන්නේ සතියේ. එතකොට රැදි හොදන්නේ සතියේ. ඊළඟට වළං හොදන්නේ සතියේ. දරුවෝ නලවන්නේ සතියේ. කරන කරුණ කායගතන. ඒ උක උහුම එකත් කායගතන සතිය. නෑ. ඕක වර්තමානයේ අය රංගපාන කායගතන සතිය. එහෙම වුණාම හැදෙන්නේ ඒ සතියෙන් හැදෙන්නේ සංකාරයක් විතරයි. කායගත සතිය කියන්නේ ඊට වැඩිය ගැඹුරු දෙයක්. ඊට එහා ගිය දෙයක්. කායගත සතිය ලැබෙන්නේ සතර අධිපත්තානේ එක භාවනා ක්‍රමයක් හරියට වැඩුවොත් විතරයි. දැන් ඔයගොල්ලන්ට කියා දී එක භාවනා ක්‍රමයක් මේ සක්මන් භාවනා. සක්මන් භාවනා මොඩෙක් වගේ මෙච්චර කල් වැඩුවා නම් කායගත සතියේ ඉන්න පුළුවන් ක්‍රමයක් තමයි. ඒගොල්ලන් පොළොවට අඩිය තිබ්බේ වෙනකොට නිරායාසයෙන් එන සතියක් ඇති වෙන්නේ ඔන්න කායගත. ඒක හිතලා කරන එකක් වෙන්න බෑ. උත්සාහයෙන් කරන එකක් වෙන්න බෑ. දැන් ඔයගොල්ලෝ භාවනා කරන්නේ උත්සාහයෙන් නේද? මෙච්චර කාල සක්මන් කරේ කොහොමද උත්සාහයෙන් නේද? උත්සාහයෙන් කරේ. උත්සාහයෙන් කරනකොට තියෙන පුහුණුව ශික්ෂාවක්. කායගත සතිය කියන්නේ ශික්ෂාවෙන් ලැබිටි ප්‍රතිඵලය.
දැන් ඔයගොල්ලෝ මෙච්චර කල් කරපු රක්මම් භාවනා මෝඩෙක් වගේ කරා නම් ඒගොල්ලන්ට අද වෙනකොට තියෙන්නේ අඩියක් පොළවේ තියන්න නිරායාසෙන් සතිමත් වෙනවා. නිරායාසෙන් සතිමත් වෙන එක කායගත ඒක තවත් භාවනාවක් නෙමෙයි. වඩන දෙයක් නෙමෙයි. අදපු එකේ ලැබිච්ච ප්‍රතිඵලයි. දැන්කට තීරණය වෙන්නේ අර කාරණා දෙක උඩයි. කරපු මහන්සි වෙච්ච එක නෙමෙයි භාවනාවට වැදගත් මූලික වගේ මාන්ති නුන්නේ. පණ්ඩිතයෙක් වගේ ඒක අනුන්ගෙන් කොපි කරන්න ගියේ එකයි. තමන් මේක විශ්ලේෂණයට භාජනය කරපු එකයි. මගේ තියෙන උගච්චමට හරියට කරන්න ඕනේ කියලා ඒක හරි දේවල් හොයපු එකයි. බුදුහාමුදුරුවෝ කියපු මෝඩයෙක් වගේ වැඩිව නැත්නම් ඔය ගුණේ ඉන්නේ. මම දැන් කායගත සතිය සක්මන් භාවනාවෙන් ආව තත්ත්වේ. මොකද නිරායාසයෙන් පොළොවේ අඩිය දෙනකොට සතියක් වෙනවා. ඔන්න ඒක විදිහක කායගත සතියක ලක්ෂණ. ආයාසයෙන් නෙමෙයි. එහෙනම් දැන් ඒ වගේ තත්ත්වයක් වුණොත් එයාට තියෙන්නේ සතිපට්ඨානෙ වඩන්න බං. කරන්න තියෙන්නේ ඇවිදින එක. එයාට කරන්න තියෙන්නේ මොකද්ද? සතිපට්ඨානෙ වැඩෙන්න මොකද්ද කරන්න තියෙන්නේ? ඇවිදින එක. කොහේ ඇවිද්දත් ප්‍රශ්න විසඳන්න. ඇවිදින්නේ වැසිකිළි ඉර වෙන්න පුළුවන්. ඇවිදින්නේ චෛත්‍ය වටේ වෙන්න. ඇවිදින්නේ ඇවිදින්නේ මොකද්ද වැඩි? ආයගතස. ඒ කොයි කාලේද මෝඩෙක් වගේ අර කියපු සක්මන් භාවනා ගුරු දුනාම නැත්නම් හැමදාම කොහොමද මේකේ හරි විදිය හොයනවා පණ්ඩිතයා. හැමදාම පරිේෂණයක් පණ්ඩිතයාගේ දියේ. තේරුණා නේද? මෝඩේ නෝනොත් සතිපට්ඨානේ වඩන්න බෑ. ඒකයි මේ නැවත නැවත කියන්නේ. අන්න සක්මන් භාවනාවේ ආයගතස තියෙනේ. දැන් කායයට වෙන්නේ මොකද්ද? ඔය මට මේ ඉන්නකොට කය තීරෙනවා. තීරෙන්නේ මගේ කය කියලා නෙමෙයි, කය හැදිච්ච ධාතු විදියටයි තියෙන්නේ. එහෙනම් කය තීරෙනවා නම් දැන් තීරෙන්නේ මොනසුන් සීතල කම්පන චංචල ටික. තේරුණා නේද? දැන් මගේ අත කියන්නේ මස් කිලෝ ගානක් 6 කිලෝ ගානක්. ඒක මගේ අත. උපන්දා ඉඳලා ඔය මගේ අතේ තිබුණේ මොනවද මස් 6ට. දැන් අත ඇතුලේ දැනෙන්නේ උණුසුම් දීතල කම්පන චංචල වගේ ගොඩක් නම් ඒක මගේද? මගේ අත මගේ නම් අත මගේ අතේ තියෙන්නේ මස්. මගේ අතේ තියෙන්නේ කම්පන. මගේ අතේ තියෙන්න බෑ චංචල. එහෙනම් මොනවද? ඒවා තමයි බුදුහාමුදුරුවෝ කියන ධාතු. ධාතු කියන්නේ මොනවද? ධාතු කියන්නේ සතේ පුජ්‍යලේ නොවන කියන එක. දැන් ඔයගොල්ලන්ට ඔය කිලෝ ගානක මස් ඇට තේරෙන්නේ ධාතු නෙමෙයි. ඔය සත්පුජ්‍යල භාවයයි. සත්පුජ්‍යල භාවයම තියෙනවා. සත්පුජ්‍යල භාවයේ තියෙන තැන ධාතු නෑ. දැන් බලන්න ඔයගොල්ලෝගේ පඬිතුකම කොච්චර හාරස් වෙනවද? බුදුහාමුදුරුවෝ කියන්නේ ධාතු කියලා සතිපුජ්‍යලේ නැති වෙන එක. සතිපට්ඨානෙ වඩන්න කියන්නේ ඔයගොල්ලන්ගේ ඔය අපි උපත්යෙන් සංසාරේ මේ අවිද්‍යාවයි අකණ්ණාවයි දීලා තියෙන උපක්‍රම සීලී රැවටිල්ල උඩ අපේ ශාරීරියේ මස් ලේ ඇට පුජ්‍යල භාවයෙන් සලකනවා. මමත්යෙන් සලකනවා. දැන් බුදුහාමුදුරේ කියනවා ඔහම සලකන එක වැරදි. මෙන්න මං කියන එක කරලා බලන්න. මූඩික් වගේ කරන්න. කරපුවාම ඔය සලකපු මස් කිලෝ ගන්න ධාතු කරලා පෙන්නනවා බුදුහාමුදුරුවෝ. ඒ ධාතු ටික තේරෙන වෙලාවට අර පඬිතයාට ඉවසුන්නේ නැහැ. ඒකට පඬිත ගාන කරලා සතිපට්ඨානෙ කඩන. ඒව හොයලා පරිසම්. මුළු වර්තමානයේ ඉන්නේ පඬිරියෝ මම. ධාතු ගැන හොඳට ඉගෙන ගන්න යන්නේ අභිධර්ම ටියුෂන්. ඔන්න පඬිත්යයි ලක්ෂ. අභිධර්මයේ ටියුෂන් ගියා. මොකටද මේ? හරියට ධාතු ගැන ඉගෙනගෙන නිවන් දකින්න. ඇයි ටියුෂන් ගියේ කවුද? මම මොනවද මම ඉගෙනගෙන ටියුෂන් ගියේ? ධාතු. අභිධර්මයේ තමයි ධාතු ගැන ධර්මානුකූලව ධාතු ගැන න්‍යායාත්මක විස්තරයක් තියෙන්නේ අභිධර්මයේ. අභිධර්මයේ ටියුෂන් ගිහිල්ලා ධාතු ගැන ඉගෙන ගත්තේ මම බිහි වුණා. ඔන්න වන්දිතියක් අලස්ස.
එතකොට දැන් ඊට පස්සේ කරන්නේ මොකද්ද? නිකන් හිතන්න මෙන්න මේ මේනිකට ඔයගොල්ලෝපත් වෙනවා. මේ බුදුහාමුදුරුවෝ ගෝලිය වෙන්නේ නැහැ. පඬිතුකම. දැන් අවුරුහාට නිකන් මං කියන්නේ නම් මේ කතාව. අවුරුහාට හොඳට රසායන විද්‍යාව ඉගෙන ගන්නවා. මහා ආචාර්යවරයෙක් වෙනවා. ඔයගොල්ලෝ ළඟ ආමතාත්තම වෙන්න කියන්නේ. රසායන විද්‍යාව මහා ආචාර්ය. දැන් වයසට ගිහින් කියනවා. දැන් රසායන විද්‍යාව කියනවනේ. වාතුරේ තියෙන්නේ හයිඩ්‍රජන් ඔක්සිජන්. දැන් මහාචාර්යවරයා හැටමන්වා කියනවා තමන්ගේ ළමයින්ට මට කොච්චර ධර්මයේ ප්‍රත්‍යක්ෂද කියනවනම් මේ විද්‍යාව ඒගොල්ලගේ ධර්ම විද්‍යාව ප්‍රත්‍යක්ෂද කියනවනම් ඔය බොණ්ඩ වතුර වීදුරු අදිනවනම් මට පේනවනේ දැන් ඇතුලේ වීදුරු ඇතුලේ හයිඩ්‍රජන් ඔක්සිජන්. මම ඊම මොකක්ද වෙන්නේ? ඈ මේ මහාචාර්යවරයාගේ දරුව මොකක් කරයිද තාත්තට අම්මට? අංගොඩනවත් වතුර වීදුරුවේ හයිඩ්‍රජන් ඔක්සිජන් අණු පේනවා නම් එයා අංගොඩ නේද යවන්න ඕන. නමුත් වතුර වල තියෙන හයිඩ්‍රජන් ඔක්සිජන් නෙමෙයිද? හයිඩ්‍රජන් ඔක්සිජන් තමයි. ඒ වුණාට විද්‍යාව ඉගෙන ගත්තා කියලා වතුර ඇතුලේ හයිඩ්‍රජන් ඔක්සිජන් පේන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අංගොඩ නේද නවත්තන්න ඕන. එහෙනම් බිධර්මටි උදෙන් ගිහිල්ලා ධාතු පේන්න පටන් ගත්තොත් එයා කොහෙද නවත්තන්න ඕනේ? අන්න පණ්ඩිතයන වෙන්නේ අංගුරුට යවන්න ඕනේ. පණ්ඩිතයාද ගොඩාක් ඉන්නවා ලංකාවේ. මොකද ධාතු මෙන්න මේ බුදුහාමුදුරනේ ධර්මයේ විකෘති කරනවා. ධාතු දැකලා නිවන් දැකලා. ධාතු කියන්නේ සත්පුජ්ජල භාවයක් නැති ඉතක. එහෙම දාගින තැන වේකායන මාර්ගයේ බුදුහාමුදුරු දීලා තියෙනවා. එහෙනම් ධාතු අහුවෙන තැන තමයි කායගත අසත්. ධාතු තේරෙන තැන මොකද්ද? කායගත අසත්. කායට ගියේ. එහෙමනම් ඔයගොල්ලෝ කරගෙනගේ භාවනාව ඔයගොල්ලන්ට කායගත සතිය දැන් පිහිටලා මම භාවනා කරනකොට නිරායාසයෙන් අර අඩියක් කියන්නේ කොයිද? එතනට සතිය එනකොට එතන කායගත සතියක් තියෙනවා. එතන සත්පුජල භාවයේ මොහොතේ හක් කරන. ඒකයි මේ කායගත සතියින් කරන්නේ. ඒ මොහොත කායගත සතියේ පවතින මොහොතේ ඒක සත්පුජල භාවය හක් කරනවා. කායගත සතියේ පවති නැති වෙලාවේ සත්පුජල භාවය නිරූපණය කරනවා. එනම් කායගත සතියක් පිහිටපු කෙනෙක්ගේ ජීවිතය දෙමුහුන් ජීවිතයක්. විචක මමත්තේ තියෙනවා විචක මමත්තේ ධාතු විලා. එහෙනම් විචක ධාතු විචක සත්පුද්ධි. මොකදයි දෙමුහුන් කියන්නේ? එතකොට ධාතු තියෙන්නේ කොයි වෙලේද? කායගත සතිය පවතින මොහොතේ. ඒක නැති වෙච්ච තැන තියෙන්නේ සත්පුජ්ජල භාවය. දැන් සක්මණෙන් ඒක ගන්න පුළුවන්. සක්මණෙන් එන්නේ අර නිරායාසයෙන් පාදයේ ස්පර්ශ වෙනකොට සිදුවෙන සතිමත් භාවය තුල. එතකොට කායගත සතිය පවතින්නේ මේ විදිහටයි. දැන් මේක කරේ කොහොමද ඉස්සෙල්ලා? අර මෝඩයා වගේ සෑහෙන කාලයක් භාවනා කරනවා. ඒක ලබා ගත්තොත් දියුණු වුණොත් කායගත සතියට ආව මොකද වෙන්න ඕනේ? දැන් ඔය ඉඳගෙන ඉන්නකොටත් ඒක දැනෙනවා. ඉන්න නේද තැන ශාරීරික කොතනද කියලා තේරෙන්නේ නැහැ. ඒ තේරුණා නම් ඒ කායගත සතිය නෙමෙයි. ඊට පහළ සතිය. එහෙම මාරු වෙන්න පුළුවන්. ඒක තව තව ඒක කරන්න ඕනේ. කරපුවම මම ඔය කියන උනේට එන්න ඕනේ. එහෙම නැත්නම් තව විදිහකට මේ කායගත සතිය ඉන්න පුළුවන්. ඔය භාවනා කරනකොට දැන් ඔළුවේ ප්‍රශ්නයක් දැන් ඉස්සෙල්. ඔළුවක් ඔළුවේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් නම් නිකම්ම ඔළුවක් අපිට තේරෙන්නේ. මස් කිලෝ ගන්න කටු කිලෝ ගන්න. නෑ අතන දැනෙන්නේ එහෙම නෙමෙයි ඔළුවේ ප්‍රශ්නය. ඔළුවේ ඇතුලේ ප්‍රශ්නය. ඔය දුනිය තව සමත් වෙලා ඔය භාවනාව කරගෙන යනකොට ඔළුව දැනෙන්නේ නැතුව ප්‍රශ්නෙ විතරක් දැනෙනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා තේින්නේ කරන්න බෑද? ඉස්සෙල්ලා තීරණය කර හැකි මේ ප්‍රශ්නේ තියෙන්නේ මගේ ඔළුවේ. නැත්නම් මේ කම්පන වගේ දැනෙන එක මාස් නටන ගතිය දෙන්නේ මගේ අතේ. ඉස්සෙල්ල තේරෙන්නේ එහෙමයි. මගේ අතේ මාස් නටන. තව අධිපත්‍යණේ වැඩුවොත් මොකද වෙන්නේ? මාස් නටන වගේ දැනෙනවා ශාරීරික කොටස දැනෙන්නේ. එතකොට කොහේද විශ්වයේ මාස් නටන? විශ්වයේ මාස් නටන එක මගේද? නෑ.
මගේ ශරීර කොටසක් වුණා තමයි මගේ වෙන්නේ. දැන් ඔන්නෙ රමේට ගිහිල්ලා ආනාපානේ රිග්මයක් විදිහට කායගත හරිය කෙනෙකුට පිටින්න පුළුවා. තව කෙනෙකුට ශරීරාංගයක තියෙන කම්පන චංචල උණුසුම් සීතල මාස නටන විදිරි කොටන හිරි වැටෙන වගේ ස්වරූපයකින් කායගත හදි පිටක්. එර්මණි දෙකේම වටිනාකම් බුදුහාමුදුරන්ට එකම. මොන් දැන් කායගත සතියේ ඔය දකින්න පුළුවන් ලක්ෂණ ගම්මන් තියෙනවා. ඒක භාවනා කරනකොට වෙන එකක් නෙවෙයි. එහෙම හරියට පුරුදු කරගත්තා හැම වෙලේම දැනෙන්න ඕනේ. හැම වෙලේම දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. දැනෙන්නේ නැති වෙනව නම් හිත දැම්පත් කරනකොට ඒක දැනෙන්න ඕනේ. එහෙම දැනෙන වෙලාවක කායගත සතියක් තියෙනවා. දැන් ඔන්නේ තත්ත්වයට හරව ගත්තොත් ඒ පුජ්‍යලයාට මේ සතිපට්ඨානෙන් කායගත සතිය හඳුන ගන්න පුළුවන්. නැතු අර කල්පනා කර කර කොල් ගෑවට එදි හේදුවට මොන සතියක් වන්නේ සංඛාර හදන සතියක් තමයි. ඒයි ධාතුවක් දකින්න බෑ. කායගත සතියක දැනෙන තැන තියෙන්නේ සත්ත්ව පුජ්‍යල භාවයේ නෙමෙයි ධාතුක ස්වභාවය. එහෙම තේරුණා දැන් කායගත සතිය කියන්නේ මෙන්න මේ වගේ එකක් කියන්නේ. දැන් ඕක මේ වගේ එකක් කියන එක සාකච්ඡාවෙන් තර්ක කරලා ගන්න ගියොත් තමන්ගේ වණ්ඩිතකම් වලින් උපාධි වලින් මේක විග්‍රහ කරන්න ගියොත් වෙන හැදෙන පිසුව ගැන හඳුනාගත යුතුයි. එහෙනම් දැන් ඔයගොල්ලන්ට යම් කිසි දැනුමක් අනුමාන දැනුමක් මේ කායගත සතියේ තියෙනවා සතිය ගැන. ඒක ලබා ගන්න ක්‍රමයක් මම කිව්වා. එකමදී ඔයගොල්ලොන්ට ලබාගත් හැකි අර මෝඩයෙක් වගේ සතිපට්ඨානෙ වඩන්න ඔච්චරයි කරන්නේ.